සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මයේ අබමල් රේණුවකටත් වඩා අඩු ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න මහා සමය සූත්‍ර දේශනාව පදනම් කරගෙන ඒ දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක් තමයි අද දවසේ සිදු කරන්න සූදානම් වෙන්නේ. අද පැයක දේශනාවකින් ධර්ම දේශනාව කරන්න කල්පනා කළා. ගිය සැරේ අපි නතර කරනකොට බුදුපියාණන් වහන්සේ තීරණය කළා මේ රැස්වලා ඉන්න අප්‍රමාණ වූ දේව ගණයා භාග්‍යවතුන් වහන්සේ අපේ නමත් කියයිද කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම සිතුවිලි දිහා භාග්‍යවතුන් වහන්සේ බැලුවා. හැම කෙනෙක් ගාවම හිතේ තියෙනවා ලොකු අය ගැන විතරක් කියයි, අපි ගැන නොකියයි. ඒ නිසා මේ රැස්වෙච්ච සියලූම දෙනා ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහමින් විසඳමින් ඒ ගැන සාකච්ඡා කෙරුවොත් මේක ආශ්චර්යමත් කියලා දැනගෙන එතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බැලුවා මගෙන් ප්‍රශ්න විමසන්න සුදුස්සේ. අග්‍රශ්‍රාවකයන් අතර බැලුවා අග්‍රශ්‍රාවකයන් දෙදෙනාට බැහැ, 80 මහා ශ්‍රාවකයන්ට එහෙනම් කොහොමවත් බැහැ. මේ විශේෂ අභිඥාලාභී රහතන් වහන්සේලා 500ට කිසියම් ආකාරයකින්වත් එහෙනම් බැහැ. ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් කරන්න බැරි නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි ඒ ආශ්චර්ය දක්වන්නට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරගන්න බුදුරුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩමවල භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරන ආසනයේ වඩා හිඳවගෙන උන්වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරුව නිර්මාණය කරන්නෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නයි. එහෙනම් නිර්මාණය කරපු බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, භාග්‍යවතුන් වහන්සේ විසඳනවා. මේ කාරණාව එදා අපි කෙටියෙන් සාකච්ඡා කළා. මේ අති උත්තමයන් වහන්සේලා දෙනමක් එක තැන වාඩි වෙලා ඉන්නකොට විශ්වය හරියට ස්වර්ණමය චෛත්‍ය ගර්භයක් වගේ දිලිසුනා කියලා සඳහන් කළා. ඉතින් මම මුලින්ම සඳහන් කළා මේ සූත්‍ර දේශනාව හරියටම සාකච්ඡා කරලා ඉවර කරන්න නම් සූත්‍ර දේශනා 7කුත්
ජාතක කතා පහකුත් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. නිර්මිත බුදුපියාණන් වහන්සේ අපේ බුදුපියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න සියල්ලම සම්මා පරිභාජනීය සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. නිසා ඒ ප්‍රශ්න ටික දැනගන්න නම් සම්මා පරිභාජනීය සූත්‍රයත් සාකච්ඡා කරන්න වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය ඒක විතරක් අපි සඳහන් කරලා මහා සමයට ලැබෙන. පළවෙනි ප්‍රශ්නය අහනවා, පුච්චාමි මුනින් පහූත පඤ්ඤං තින්නම් පාරංගතං පරිනිබ්බුතං තිතත්තං නෙක්ඛම්ම ගරා පනුප්පකාමා කතම් වික්ඛූ සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. පුච්චාමි මුනින් පහූත පඤ්ඤං. පුච්චාමි කියන්නේ අසමි. පුච්චාමි මුනින් පහූත පඤ්ඤං මහා ප්‍රඥ වූ චතුරෝගය සතර ඕගය තරණය කළා වූ නිවනේ පරතරට ගියා වූ සව් කෙලෙස් නැසුවා වූ අටලෝ දහමින් නොසැලෙන්නා වූ ලෝක දහත්වයේ කම්පා නොවෙන්නා වූ කිසිම දෙයකට ඇලෙන සිත් නැත්තා වූ මහාවීරයන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. මේ බුදුපියාණන් වහන්සේම යහන්නේ මහාවීරයන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. ප්‍රශ්නය අහනවා, නෙක්කම්ම ගරා අනුප්පකාමා. නෙක්කම්ම ගරා ගිහි ගෙදරින් නික්මිච්ච අනුප්පකාමා සියලූම කාමයන් අතහැරියා වූ කතම් බික්කු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. ඒ ප්‍රකට මහන මේ ලොවේ මොනවට තව වෙසෙනවද ලෙඩින් කියලා තමයි අහන්නේ. සියලූම කාම සම්පත් අතෑරලා ගිහිගෙයි නික්මිච්ච නික්මිලා පැවිදි වෙච්ච කෙනා තාමත් මේ පංචකාමයෙන් ලෙඩ වෙවි සංසාරේ මොකට ඇලෙනවද? උන්වහන්සේ නික්මිලා ආවනම් උන්වහන්සේට තියෙන සංසාරේ කෙරවල හොයාගෙන යන අති උතුම් ගමනට අවතීර්ණ වෙන්නයි. එහෙම නේද ස්වාමීනි කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. ඊළඟ ධාතාවෙන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට උත්තර සපේන. අපි සම්මා පරිභාජනීය සූත්‍රයේ සාකච්ඡා කරන්නේ නැති නිසා අපි මහා සමයේ සාකච්ඡා කරමු. අවශ්‍ය නම් අපි ඊළඟට සම්මා පරිභාජනීය සූත්‍රයේ සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නයට භාග්‍යතුන් වහන්සේ උත්තර සපේලා මහා සමයේ දේශනාව මෙතන ඉඳලා භාග්‍යතුන් වහන්සේ පටන් ගන්න තියෙනවා. පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා, සිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගබ්බාරං පහිතත්තා සමාහිතා පුතු සීහාව සල්ලීනා ලෝමහන් සාභි සම්බුනෝ ඕදාස මනසා සුද්ධා විප්පසන්න මනාවිලා. සිලෝවක් කියන්නම්. සිලෝවක් කියන්නේ යම් තැනක බූමාටු දෙවියෝ ඇද්ද රහත් වූ එතැන් ඇසුරු කළාහු වෙත්. යම් තැනක බූමාටු දෙවියෝ ඇත්ද රහත් වූ එතැන් ඇසුරු කළා වූ වෙත් නිවන් කරා මෙහෙය වූ සිත් ඇති සමාධිගත සිත් ඇති ලොමු දැහැගැනුම් මඩුලු පිරිසුඳ දැනගත් නොකිලිටි වූ වෙසෙසින් පහන් වූ නොකැළඹුණු ඒ රහත් වූ විවික්ත වූ බොහෝ සිංහයන්සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්. මෙතන සඳහන් කරනවා ගිහිගෙය අතහැරලා කාමයන් අතහැරලා ශාසනයට ඇතුල් වෙච්ච භික්ෂුව මෙතන නාග කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ. ගිරි ගුහා ඇසුරු කළා වූ සිංහයන්, ඒ කියන්නේ ඊටාම හුදකලාවට තමයි රහතන් වහන්සේ කැමති. සිංහයා කැමති කවුරුවත් නැති හුදකලා පාළු තැන්වල ඉන්න. එතන තියෙනවා පුදුමාකාර නිදහසක් සහ විවේකයක්. ඒ විවේකය භුක්ති විඳින්න තමයි සිංහයෝ ඊටාම නිහඬ පරිසරයේ ගත කරන්නේ. බුදුපියාණන් වහන්සේ මුණ ගැහෙන්නත් සේල බ්‍රාහ්මණයා යන වෙලාවේ තමන්ගේ 300ක් වෙච්ච ශ්‍රාවකයන්ට මතක් කරනවා, ශ්‍රාවකෙයිනි
මේ සම්මා සම්බුද්ධ කියල කියන්නේ සිංහයෝවාගේ අය. නිශ්ශබ්දතාවයට තමයි ඉතාම කැමති. ඒ නිසා ඕගොල්ලෝ පයතියල පයෝසවනකොට ඇතිවෙන වැලි හඬවත් ඇති නොවෙන්න පයතියන්න ඕන. පයට පෑගෙන යම් කෝටු කෑල්ලක් තියෙනව නම් එය පවා පෑගුණොත් කැඩිලා හඬමතු වෙන්න පුළුවන්. එහෙම හඬක්වත් නංවන්න එපා. මම භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡා කරන වෙලාවට අතරමැද්දෙන් පැනලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. නිශ්ශබ්දව උන්වහන්සේ මමයි අතර තියෙන සාකච්ඡාවට සවන් දීගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙතන පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ අර මේ මහා සමය දේශනාවට මූලිකම හේතුව වෙන සාක්‍ය කෝලිය දෙවංශයෙන් පැවිදි වෙන මේ මහා රහතන් වහන්සේලා පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. දෙවනි කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා බීයෝ පංච සතේ ඤත්වා වනේ කාපිල වත්තවේ තතෝ ආමන්ත ඊ සත්හා ශාවකේ ශාසනේ රතා ශාවකේ ශාසනේ රති කිඹුල්වත් පුරය අසල වනේහි ශාස්ත්‍රූහු ලස්සන ඇලුණු 500කට වැඩි සව්වන් දැන බීයෝ පංචසතේ ඤත්වා පංචසතේ කියලා කියන්නේ 500ට ඤත්වා කියන්නේ දැන වනේ කාපිල වත්තවේ කපිල වස්තුවේ මහා වනේ ආශ්‍රය කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. දැන් මේ රහත් වූ විශේෂයෙන් 이르දි සහිතව රහත් වූ භික්ෂූන් වහන්සේලා 500ක් භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙතන වැඩවාසය කරනවා. තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රති ශාස්ත්‍රූන් වහන්සේ සමග වෙසෙන ශාසනේහි ඇලුනා වූ ශාවකේ ශාසනේ රති ශාසනේහි ඇලුනා වූ මේ භික්ෂූන් වහන්සේලා බලන්ඩ මේ දේවකායා පැස් වෙලා ඉන්නවා. දේවකායා අභික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ මේ දෙව් පිරිස රැස් වෙලා ඉන්නේ මේ භික්ෂූන් වහන්සේලා සහිතව බුදුරජාණන් වහන්සේ දැකගන්න තේච ආතප්ප මකරුන් සුත්වා බුද්ධස්ස ශාසනං බුදුරජුන්ගේ හස්න අසා දෙවැස උපදවනු රුව වැඩු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මතක් කරන්න මේ දේව ගණයා රැස් වෙලා ඉන්නවා ඔබත් මමත් දැකගන්න. දිවැස වැඩු මගේ දේශනාව අහලා මුලින්ම ශාසනයට තිබෙන්නේ නොයල්ම මේ සම්බන්ධයේ හරියට දන්නේ නැති කෙනෙකුට මේක ටිකක් අවබෝධ වෙනවා අඩු වෙන්න පුළුවන්. මුලින්ම අර භික්ෂූන් වහන්සේලා 500ට තිබුණේ විසෝවරු දාලා පැවිදිකමේ ඉන්න බැරි නොයල්ම. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා කුණාල පොකුණ ළඟට එක් කරගෙන ගිහිල්ලා ගිහි බැඳුම් කඩලා දාලා ශාසනයේ ඇල්ම ඇති කරලා මේ අභිඥා සහිතව මගඵල ලැබුවේ. දැන් උන්වහන්සේලාට අභිඥා ලැබිලා තියෙන්නේ සෝවාන් මාර්ගයත් එක්කම. නමුත් අභිඥාව ලැබුණා අභිඥාව තියෙන බව දන්නවා තාම අභිඥාව පාවිච්චි කළේ නැහැ. මේ ලැබුණ අලුතමනේ තාම කවුරුවත්ම අභිඥාව පාවිච්චි කරලා නැහැ. ඒ නිසයි මතක් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා අභිඥාව ලබලා අභිඥාවෙන් පෝෂණයට පත්වලා ඉන්න අය රුව වැඩු ඒ දේව රූපයන් බලන්න දැන් ඒ අභිඥාව යොදලා ඒ දේව රූපයන් බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉල්ලීමක් කරනවා. භූමාතු කායික දෙවිවරු මහා වනේ ආශ්‍රය කරගෙන පොළව ආශ්‍රය කරගෙන ජීවත් වෙන අය භූමාතු දෙවිවරු කියලා සඳහන් කරන්නේ ඒ අයට. ඊළඟට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන ඒ ඥානයේ උපදවල ඒ ඥානෙන් අමනුස්සාන දස්සයන් අමනුෂ්‍යෝ බලන්ඩ. මෙතන අමනුෂ්‍ය කියලා සඳහන් කිරුවට අපි කතා කරන අමනුෂ්‍ය ගැන එහෙම නෙවෙයි. මේගොල්ලෝ භූමාතු දෙවිවරු සහ භූමාතු යක්ෂ කියන නමිනුත් හඳුන්වන භූමාතු යක්ක කියලා හැඳින්නුවත් භූමාතු දේව කියලා හැඳින්නුවත් මේක පිරිසක්.
එනිසා බලන්න කියන අමනුස්සාන දස්සනන් කියන මනුස්ස නොවෙන අය. මේගොල්ලු දේවකායික. අපිට අමනුස්ස කියපු ගමන් හැඟෙන්නේ වෙන අර්ථයක්. නමුත් මෙතන අමනුස්ස කියලා කියන්නේ මනුස්ස නොවන අය. මනුස්ස නොවන අය දිහා බලන්න කියලා දේශනාස් කරනවා. අපේකේ සත මද්දක්කුන් සහස්සං අතසන්තතින් දහස් ගණන් රැස් වෙලා ඉන්නවා මනුෂ්‍ය නොවෙන අය. ඔබලා ලබාපු අභිඥා යොදලා ඒ අය දිහා බලන්න. සතන් ඒකේ සහස්සානේ අමනුස්සාන මද්දසුන් අපේකේ සත මද්දක්කුන් දිසා සබ්බාපුටාහු අපේකේ නත මද්දක්කුන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ බුරුම පිටකයත් ලංකා පිටකයත් අතර සමහර වෙලාවට අකුරක හමාරක වෙනසක් තියෙනවා. බැඩිම වෙනසක් වෙලා තියෙනවා නම් අකුරක වෙනසක් තමයි වෙලා තියෙන්නේ මේ අවුරුදු 2560ටම වෙනස් වෙලා තියෙන්නේ අකුරක වගේ වෙනසක්. ඉතින් මෙතන සඳහන් කරනවා අපේකේ නත මද්දක්කුන් කියලා. සමහරතනක අපේකේ සත මද්දක්කුන් කියලා සඳහන් කරනවා. මේ අකුරක වගේ වෙනසක් ඒක තේරුමට මහලුකු බලපෑමක් කරලා නැහැ. ඇතැම් මහන කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් සියසින් දුටුවහ. සමහර භික්ෂූන් වහන්සේලා අමනුෂ්‍යයෝ 1000ක් තමන්ගේ අභිඥාවෙන් දැක්කා. ඇතැම් මහන කෙනෙක් අමනුෂ්‍යයෝ 1000ක් දුටහ. ඇතැම් මහන කෙනෙක් දස දහසක් දුටහ. ඇතැම් මහන කෙනෙක් 70,000ක් දුටහ. ඒ අයගේ අභිඥාවෙන් බලාපු හැටියට ඒ අයට මේ දේවකායිකාය දකින්න ලැබුණා. ඇතැම් මහන කෙනෙක් 100,000ක් දුටහ. ඇතැම් මහන කෙනෙක් අනන්ත දෙවිබඹුන් දුටහ. සියලු දිසා වූ දෙවිබඹුන්ගෙන් පැතිර පිරීගත්තු වූ සඳහන් කළා දෙවි බඹුන් කොහොමද පහලට බැහැලා හිටියේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට එක ඉදිකටු සිදුරකට දෙවිවරු 10 දෙනෙක් බැහැගන්නවා. එක ඉදිකටු සිදුරකට ඒ මහේශාක්‍ය දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ගේ විශාලත්වයත් සඳහන් කළා. බ්‍රහ්මකායිකාය එහෙම මගධය වගේ ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයෙකුගේ ශරීරයට. මගධය කියලා කියන්නේ ඉතා විශාල භූමියක්. අපේ පලාතකටත් වඩා සමහරලාට මගද කියන එක ජනපදයක් ලොකුයි. ඉතින් එවන් ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්මරාජයෙකුට. ඒ වාගේ විශාල ශරීර තියෙන අය තමයි ඉතාම චූටි ශරීර බවට පත් කරගෙන ඉදිකටු සිදුරක් ඇතුළට මේ 10 දෙනෙක් බැහැලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟම ඉන්නකොට 10යි, ටිකක් ඈතට යනකොට සිදුරට 20යි, 30යි, 40යි, 50යි, අන්තිමට 60ක් බැහැලා හිටිය කියලා සඳහන් කරනවා එක ඉදිකටු සිදුර අතරට. අපි සඳහන් කළා එදා දේශනාව කරන වෙලාවේ බිමින් දුමක් ගැහුවා නම් ඒ දුම අහසට ගියේ නැහැ කියලා. දුමක් නොයන තරමට මේගොල්ලෝ එක තැන හේතු වෙලා පුදුමාකාර නිහතමානී විදිහට. නැත්නම් ඇඟේ ගෑවෙනකොට තරහ එනවා. නමුත් මේ ඉතාම ඉහළ කායික සැප තියෙන අය එක තැන මේ විදිහට කිටිකිටියේ හිර වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා දෙවි බඹුන් සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පිරි පැතිරී තිබුණා. සමහර භික්ෂූන් වහන්සේලා මේ සියලුම දිව්‍ය රාජවරු දැක්කා. තංච සබ්බේ අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ ආමන්ත ඊ සත්තා ශාවකේ ශාසනේ රති. පසස් ඇති ශාස්ත්‍රූන් වහන්සේ ඒ සියල්ල වෙසෙසින් නුවණින් දැන වෙන්කොට දැන ඉක්බිති සස්නෙහි ඇලුණු ඒ සිය සව්වන් බනවා. පසස් ඇති භාග්‍යතුන් වහන්සේට ඇස් පහක් තියෙනවා. ඇස් පහ පිළිබඳව මේ සූත්‍රයේ අගට අපි සාකච්ඡා කරනවා. පසස් ඇති කියලා සඳහන් කරන්නේ එකයි. උන්වහන්සේ ඒ නිසා මේ සියලුම දේවගණයා දැකලා බලලා ශාසනයේ ඇලිච්ච තමන්ගේ ශ්‍රාවකයින් බනවා කියලා කියන්නේ ශ්‍රාවකයින්ට ඒ කාරණාව කියලා උනන්දු කරවලා සත් දේව කායා අභික්ඛන්තා තේවිජා නාත භික්කවෝ යේ වෝහං කිත්ත ඉස්සාමි ගිරාහි අනුපුබ්බසෝ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි
දිව්‍ය සමූහයා එළඹියා. වචනවලින් පිළිවෙලින් යම් දෙවි කෙනෙකු හෙළිදරව් කරන්නේද ඔවුන් දැනගනිව. දැන් මේ දේව සමූහයා එළඹිලා ඉන්නවා. මම දැන් හැම එක්කෙනාම නම කී කියා, ගෝත්‍රය කී කියා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන. ඇත්තම් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා ඒ සියලු දෙනාම මනාව දකින්න. ඒ ඒ අයින් ඒ ඒ නමින් මහේශාක්‍ය අල්පේශාක්‍ය බවින් මේ අය හඳුනා ගන්න. දැන් මේ විදිහට මේ අය හඳුන්වලා දෙනවා. මම සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සින මෝද මානා අභික්කාමුන් වික්කූනං සමිතින් වන. මෙතන සමිති වික්කූනං සමිතින් වන. මේ සමිති කියන වචනේ අපෙත් තියෙනවා. මේ සමිති කියලා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි, පාලි වචනයක්. වික්කූනං සමිතින් වන. සමිති කියලා කියන්නේ අදත් රැස්වීමට, එදත් රැස්වීමට. නමුත් සමිති කියලා කියේ පාලි වචනය. වික්කූනං සමිතින් වන. මේ මහා වනයේට රැස් වෙලා ඉන්න සංගමය සමිතිය. සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා. කපිල වස්තුවට රැස් වෙලා ඉන්නවා සත්ත සහස්සා. අද්දහසක් දෙනා රැස් වෙලා ඉන්නවා. ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. මේගොල්ල යක්ෂ කියලා හඳුන්වන්නේ. හැබැයි ඉද්දි මන්තෝ මේ යක්ෂයන්ට ඉර්ධි තියෙනවා. වන්න වන්තෝ යසස්සිනෝ රත්තරම් පාටයි. අපි යක්ෂයෝ කියලා කිව්වට මේගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන හිතන යක්ෂයෝ නෙමෙයි. ඉර්ධි තියෙනවා, රත්තරම් පාටින් දිලිසෙනවා. ඒ තරම් හරි ලස්සනයි මේ යක්ෂ කායික. මුලින් සඳහන් කළේ යක්ෂයෝ කියලා කියනවා, දෙවිවරු කියලා කියනවා. ඉතින් මෙතන යක්ෂ කායික කියලා සඳහන් කරන නිසා බොහොම ඉර්ධිමන්තයි, ඉතාම ලස්න රූපවලින් යුක්තයි. මෝද මාන අභික්කාමුන් භික්කූනං සමිතින් වන. මේ අය රැස් වෙලා ඉන්නවා මේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම බලන්න. එතන 7000ක් ඉන්නවා මේ ගන්ධබ්බ කායික යක්ෂ දෙවිවරු. අර වාගේ ලස්සන අය. චසහස්සා හේමවතා යක්ඛා නානත්ත වන්නා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මාන අභික්කාමුන් භික්කූනං සමිතින් වන. චසහස්සා කියලා කියන්නේ 6000. චසහස්සා හේමවතා, මේ හේමවත කියන කුලයට අයිති 6000ක් යක්කයෝ. ඒගොල්ලොත් අර වාගේම ඉර්ධි තියෙනවා, හරියම ලස්සනයි දිලිසෙමින් බැබලමින් ඉන්න අය. භික්ෂූන් වහන්සේලා බලන්න එකතු වෙලා. සාතාගිරා තිසහස්සා, සාතාගිර කියන පර්වතයේ ජීවත් වෙන අය. තිසහස්සා කියලා කියන්නේ 3000. සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මානා අභික්කාමුන් භික්කූනං සමිතින් වනං. මේ සාතාගිර කියන පර්වතයේ වාසය කරන යක්ෂයෝ 3000ක් රැස් වෙලා ඉන්නවා. මුල්ම තැන 7000යි, ඊළඟට 6000යි, මෙතන 3000යි. මේ පිරිස මුලින්ම එකතු වෙලා ඉන්නා මේ බූමාටු කායික අය. මේගොල්ලෝ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ මුලින්ම හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා, ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මානා අභික්කාමු භික්කූනං සමිතින් වන. වෙස්සා මිත්තා පංචසතා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ. මෙතන සඳහන් කරනවා ඉර්ධිමත් වූ, ඉතාම ලස්සන ශරීර ඇත්තා වූ මේ යක්ෂයෝ කිඹුල්වත් පුර ඉර්ධිමත්ව බබලනවා. මේ වෙලාවේ පැහැපත් යසස් ඇති 7000ක් යක්ෂයන්ගෙන්, ඊළඟට 6000ක් යක්ෂයන්ගෙන්, 3000ක් යක්ෂයන්ගෙන් තමයි කිඹුල්වත් පුරය බැබලිමින් තිබුණේ. මෙසේ නන්වදෑරුම් ඇති, පැහැසුම් ඇති, ඉඳුමෙන් බබලන පැහැපත් යසස් ඇති 11000ක් දෙවියෝ
සතුටු වෙමින් රහත් භික්‍ෂූන්ගේ සමාගමේ දක්නට පැමිණියා. දැන් මේ බූමාටු අය 16,000 මේ රහත් භික්‍ෂූන් වහන්සේලා දැකගන්න මෙතින්ට පැමිණියා. මෙතන සඳහන් කරනවා අටවිනි දවසේ, හැම මාසෙම අටවිනි දවසේ මේ දෙවිවරු, එම නැත්තං අටවිනි දවසේ තෞතිසාවේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. හැම මාසයකම අටවිනි දවසේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඊළඟට හැම මාසෙම අටවිනි දවසේ මේ තෞතිසා වැසි පිරිසක් මනුස්ස ලෝකෙට එනවා. එදත් එනවා, අදත් එනවා, හෙටත් එනවා. එදකොට ඒගොල්ලෝ ඔක්කොම අපි කරන දේවල් දකිනවා, බලනවා. හැම මාසකම 8 දවසකට සැරයක් එන්නේ, 8 වෙනි දවසේ එනවා. 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර කියන ශක්දෙවිඳුගේ පුත්තු. මුලින් මෙන්නේ ශක්දෙවිඳුත් නෙමේ, පුත්තුත් නෙමේ, සාමාන්‍ය අය. 8 වෙනි දවසේ, 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර නමින් ඉන්න පුත්තු. 15 වෙනි දවසේ රජවරු එනවා. එතකොට මේ දෙවියන්ගේ පුත්තු, එතකොට දෙවියන්ට පුත්තු ඉන්නවද, දරුවෝ ඉන්නවද කියලා අපිට හිතෙන්න පුළුවන්. එහි උපපාතිකයිනේ. එතකොට කොහොමද ඒගොල්ලන්ට දරුවෝ ඉන්නේ? මොකද මේ සූත්‍රයේ ඉස්සරහට දිගටම දේව දරුවෝ ගැන සඳහන් කරනවා. සඳහන් කරනවා යම් තැනක දේව විමානයක් ඇති වුණාම ඒ දේව විමානයේට නායකයෙක් ඉන්නවා. නායකයෙක් වෙන වෙන්නේ දේව විමානයේ ඇති වෙන්නේ. ඒ නායකයාගේ උකුලේ උපන්නොත් උපපාතිකව පහළ වෙන්නේ. එකපාරම උකුල උඩ පහළ වුණොත් ඒගොල්ලෝ දරුවෝ. යහනේ පහළ වෙලා හිටියොත් දේවතාවියක් නම් යහනේ පහළ වෙලා හිටියොත් එයා අග්‍රමහේෂිකාව බවට පත් කර ගන්නවා. දේව විමානේ තව තැන් තැන් වල පහළ වෙලා හිටියොත් ඒගොල්ලෝ අග්‍රමහේෂිකාවට පල්ලෙහින් ඉන්න අනිත් පරිවාර මහේෂිකාව බවට පත් වෙනවා. උකුලේ උපන්නොත් දරුවෝ බවට පත් වෙනවා. මෙතන ඉන්ද්‍ර නමින් ඉන්න පුතුන් කියලා සඳහන් කරනවා. 15 වෙනි දවසේ රජවරු වෙනවා. ඒ කියන්නේ 15ක දවස, 15 වෙනි දවසේ එදාට රජවරු වෙනවා. ඊළඟට තමයි සුධර්මා දේව සභාවට රැස් වෙලා මේගොල්ලෝ සාකච්ඡා කරනවා. මේ මනුස්ස ලෝකේ ඉන්න අය කරන දේවල් පිළිබඳවත් ඒ සාකච්ඡාවට භාජනය වෙනවා. විශේෂයෙන් පන්සිල් රකින්න, පින් කරන අය දිහා බලලා යනවා කියලා සඳහන් කරනවා. එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ සතුටු වෙනවා. අපිට පින් අනුමෝදන් කරනවා මේගොල්ලෝ පින් කරලා. ඉතින් එහෙම අයට ප්‍රාර්ථනා කළත් නොකළත් උන්වහන්සේලගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා උන්වහන්සේලට පින් දෙන නිසා. ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා කුම්භීරෝ රාජගහිකෝ වේපුල්ලස්ස නිවේසනං බීයෝ නං සතසහස්සං යක්කාන පෛරුපාසති. කුම්භීරෝ රාජගහිකෝ, රජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනවීක් වෙයි. රජගහ නුවර වාසය කරන යක්ෂ සේනාධිපතිය, එයාගේ නම කුම්භීර. විපුලගිරි පව්ව ඔහු වසන තැනය, විපුලගිනි කියන පර්වතයේ ඔහු ජීවත් වෙන තැන. සිය දහසකටත් වැඩි යක්ෂයෝ ඔහු ඇසුරු කෙරෙති. 100,000 යක්ෂයෝ, ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔහු ඇසුරු කරමින් ජීවත් වෙනවා. රජගහ නුවර වැසි ඒ කුම්භීර තෙමේ භික්ෂූන්ගේ සමාගමේ බලන්න ඇවිල්ලා ඉන්නවා. මේ කුම්භීර කියන යක්ෂයා 100,000කට වඩා තමන් සමග ඉන්න අය අඩගහගෙන විපුලගිරි පර්වතයෙන් බැහැලා මේ භික්ෂූන්ගේ සමිතිය බලන්න ඇවිල්ලා තියෙනවා. පුරිමංච දිසං රාජා දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්භානං ආධිපති මහරාජා යසස්සිසු. පුරිමංච දිසං රාජා විරූඩක, මෙතන සඳහන් කරනවා පුරිමංච දිසං රාජා. ඊළඟට විරූඩ, කාටද අපි විරූඩ කියලා කියන්නේ? සතරවරං දෙවියන්ගෙන් එක්කෙනෙක්. පුරිමංච කියලා මෙතන සඳහන් කරන්නේ පූර්ව දිසාව බාරගෙන ඉන්න කෙනා. පුරිමංච දිසං රාජා. දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආධිපති, ගාන්ධර්වයන්ට අධිපති. ගන්ධබ්බ, ගන්ධබ්බ කායික දෙවිවරු. මේගොල්ලෝ බොහොම පහළ මට්ටමේ ඉන්නේ ගන්ධබ්බ කායික දෙවිවරු.
ගන්ධබ්බ කියන එක අර්ථයක් තමයි මේ සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය. ආහාර ගන්නෑ, සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. සමහර වෙලාවට අපි වර්තමානයේ සලකන දේවාල ඒ ආශ්‍රය කරගෙනත් මේ ගන්ධබ්බ කායික දෙවිවරු ඉන්නවා. අපි ගෙනියන පළතුරු වට්ටි අපි කවදාවත් දැකලා නැහැ, දෙවියෝ අනුභව කරලා එහෙම තියෙනවා. සමහරලාට ඒ සුවඳ ආග්‍රහණය කරනවා. මල්වල සුවඳ, ගස්වල කඳන්වල සුවඳ, කොළ පොතුවල සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය මේ ගන්ධබ්බ කායික ගණයට අයිති වෙනවා. පූර්ව දිශාව භාරව කටයුතු කරන දිව්‍ය රාජයා යටතේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ගන්ධබ්බානං ආධිපති, ගාන්ධර්වයන්ට අධිපති. තවත් අපි ගන්ධබ්බ කියන වචනේ හඳුන්වනවා තව තැනක. කාටද ගාන්ධර්ව කියන වචනේ පාවිච්චි කරනවා? මේ සංගීතය පිළිබඳව කතා කරනකොට ගාන්ධර්ව කියන වචනේ සඳහන් කරනවා. සුවඳ උරා ජීවත් වෙන අයටත් ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. පුත්තා පිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. ඔහුගේත් මේ ඉන්ද්‍ර නැමති පුතුන්ද අඩගහගෙන දිලිසමින් බැබලෙමින් භික්‍ෂූන් වහන්සේලාගේ සමිතිය බලන්ඩ මේ ගන්ධබ්බ කායික පිරිස ඇවිල්ලා ඉන්න. පුංචි පිරිසක් එහෙම නෙමෙයි, මේ පිරිස කෝටි ලක්ෂයක්. මේ සතරවරං දෙවියන්ගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. එතකොට මේ පූර්ව දිශාව භාරව ඉන්න රජ්ජුරුව එනවා කියලා කියන්නේ කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් එතකොට සක්වල පිරිනව කියන එක ඉතින් කෝටි ලක්ෂයක් මෙතෙන්ට 10000ක් සක්වලවල වලින් එකතු වෙන්නේ. එතකොට මේ සක්වලේ පූර්ව දිශාව භාරව ඉන්න කෙනා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනකොට 10000ක් සක්වලක 10000ක් එනවා. එතකොට එක්කෙනෙක් කෝටි ලක්ෂය ලක්ෂය අඬ ගහගෙන ඉන්නේ. 10000ක් සක්වලට සතරවරන් දෙවිවරු 40000ක් ඉන්නවා. එතකොට මේ 40000ම එක්කෙනෙක් කෝටි ලක්ෂය බෙගින් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මහා පුදුම දේව සමාගමක් තිබුණා කියන එක අපිට එතකොට වැටහෙනවා. දක්කිනංච දිසං රාජා විරූල් හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආධිපති මහා රාජා යසස්සිතු යසස්සිනු පුත්තාපිතස්ස බහවූ ඉන්ද නාමා මහබ්බලා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනු මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනන්. දක්ෂිණ දිශාව භාරව ඉන්න කෙනා, පූර්ව දිශාව භාරව හිටපු කෙනා ආවා, දක්ෂිණ දිශාව භාරව ඉන්න කෙනා විරූල් හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආධිපති කුම්බාණ්ඩයෝ කුම්බාණ්ඩයන්ට අධිපති. ඉතනත් කෝටි ලක්ෂයක් අඬ ගහගෙනවා. මේ ඔක්කොමත් ඉතාම වර්ණවත් වර්ණවත් අය. බටහිර දිසාව භාරව ඉන්න කෙනා පච්චිමංච දිසං රාජා විරූපක්කෝ තම්පසාසති විරූපාක්ෂ දිව්‍ය රාජයා නාගානං ආධිපති මහරජා යසස්සිසු මහා යසස් ඇති නාගයන්ට අධිපති විරූපාක්ෂ නම් මේ දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනවා. ඉතින් 10000ක් සක්වලින් එනකොට කෝටි ලක්ෂේව 10000ක් විරූපාක්ෂ කියන දිව්‍ය රාජවරු 10 දිනක් යටතේ 10000ක් යටතේ එනවා. උත්තරංච දිසං රාජා කුවේරෝ තම්පසාසති උතුරු දිසාව බාර කුවේර නමින් හඳුන්වන වෙසමුනි රජුරු. කුවේර නමින් උපදින්නේ, නම්බුනාමය වෙසමුනි, අපි වෛශ්‍රවණ කියන නමින් හඳුන්වනවා. යක්ඛානං ආධිපති මහරජා යසස්සිසු යක්ෂයන්ට තමයි අධිපතිකම දරන්නේ. යක්ෂයෝ විශාල පිරිසක් අඬගහගෙන එන්නේ. යක්ෂයෝ අර අපි මුලින් සඳහන් කළා කොයිවාගේ යක්ෂයෝද මේ අඬගහගෙන එන්නේ කියලා. ඊළඟ කාරණාව සඳහන් කරනවා පුත්තාපිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනු වර්ණවත්තු ඉන්ද්‍ර නම් දරුවොත් අඬගහගෙනයි එන්නේ. පුරිමංච දිසං රාජා දතරට්ටෝ පුරිමංච දිසං දතරට්ටෝ දක්කිනේන විරූල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝත්තේ මහරජා සමන්තා චතුරෝ දිසා දදල්හමානා අට්ටංසු. ආයත්තර බුරුම පිටකෙයි ලංකා පිටකෙයි වෙනස මෙතන පේනවා. දදල්හමානා කියලා කියන්නේ බුරුම පිටකේ
ලංකාපිටිකේ සඳහන් කරන දද්දල් හමානා කියලා. අල්දායන්නක් සඳහන් කරනවා මෙතන එක අකුරක එක අල් කිරීමක වෙනසක් තියෙනවා. දදල් හමානා දද්දල් හමානා. සමන්තා චතුරෝ දිසා, සමන්තා කියලා කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් හතර දිසාවම මේ කෝටි ලක්ෂේ ලක්ෂේ ඇවිල්ලා හතර දිසාවම සම්පූර්ණ වෙලා තියෙනවා. සක්වලවල් කෝටි 10000කින් කෝටි ලක්ෂේව 10000 සම්පූර්ණ කරලා තියෙනවා. තේසං මායා විනෝ දාසා ආගු වංච නිකා සටා. තේසං මායා විනෝ දාසා, ඔවුන්ගේ දාසයෝ අඳගහගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මායා විනෝ දාසා, මායා විනෝ කියලා කියන්නේ මායම් කර මායම් අපි කියලා කියන්නේ කපටිකම් මායම කියලා අපි කියන්නේ. ඒ දාසයෝ හරි හරි කපටි ඒගොල්ලෝ. ආගු වංචනිකා සටා, හරි වංචාකාරයි ඒගොල්ලෝ, වංචනිකයි. සටා කියලා මෙතන සඳහන් කරන්නේ නැති ගුණ පෙන්නනවා. සටා කියලා සට කපට කියන වචනයක් අපි පාවිච්චි කරනවා, නැති ගුණ පෙන්නනවා. සිල්වත් නැතුව සිල්වත් වගේ ඉන්නවා, ශ්‍රද්ධාවන්ත නැතුව ශ්‍රද්ධාවන්තයි වගේ ඉන්නවා, බොහොම ඉඳුරන් නිමාගත්තා වගේ නමුත් ඉඳුරන් නිමිලා නැතුව ඉන්නවා. සට කපට කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකට. ඒකට තමයි වංචනිකා සටා කියලා හඳුන්වන්නේ. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු, වෙටෙන්ඩු කියලා සමහර තැනක සඳහන් කරනවා. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු, විටුච්ච විටුඩෝ සහ, මේ සඳහන් කරන්නේ මේගොල්ලන්ගේ නම්. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ, සහ කියලාගෙන සමග, මේගොල්ලොත් සමග. චන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේව සූතෝච මාතලී චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ. මෙතන නලකාර දේවපුත්ත, නලෝ රාජා, සමහර වෙලාවට නලකාර දේවපුත්ත කියලා අදහඳුන්වනව ඇත්තේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ කාලේ සක්විති රාජ්‍ය දරණ කෙනා වෙන්න පුළුවන් නලකාර දේවපුත්ත කියලා කියන්නේ. ජනේ සබ කියලා කියන්නේ මේ මහා සමය දේශනාව බිම්බිසාර රජුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ නම් කෙරුණේ. මෙතන ජනේ සබ කියලා කියන්නේ එහෙනම් බිම්බිසාර රජුරුව. බිම්බිසාර රජුරුව තමයි ජනේ සබ කියලා හඳුන්වන්නේ. ජන වසබ කියන නමින් තමයි අද දෙව්ලොව ඉන්නේ. ඉන්සාර රජුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ නම් මේ දේශනාව කෙරුණේ. මෙතන ජන වසබ වෙන්නේ රජුරුව. අතාගු අතාගු පංචසිකෝ චේව තිම්බරූ සුරිය වච්චසා. අතාගු පංචසිකෝ චේව, පංචසික, පංචසික කියන දිව්‍ය පුත්‍රයා. තිම්බරූ සුරිය වච්චසා, මෙතන තිම්බරූ කායික, තිම්බරූ කියලා කියන්නේ තිම්බරූ කායික දෙවියෙක්. සුරිය වච්චසා, මේ තිම්බරූ කියලා කියන්නේ දෙවියා අසුරෙක්, අසුර රාජයෙක්. සුරිය වච්චසා, මෙයාගේ දුව තමයි සූර්ය වච්චසා කියලා කියන්නේ. මෙයාගේ නම භද්‍රා. නමුත් සූර්ය වච්චසා කියලා කියන්නේ මේ දුව සූර්යා වගේ දිලිසෙනවා. ඒ නිසා සූර්ය වච්චසා කියන නම එයාට තියලා තියෙනවා. මේ තිම්බරී කියන, තිම්බරූ කියන අසුරයාගේ දුව. සක්දෙවිඳු, මේ කවුද මේ තිම්බරූ කියන කාරණාව බොහොම ගැඹුරට විස්තර කරලා තියෙනවා මෙතන. මේ පංචසික දිව්‍ය පුත්‍රයා හරි කැමැත්තෙන් ඉන්නවා. මෙයා හරි ලස්සන ගායනා කරන්න පුළුවන් කෙනෙක් පංචසික කියලා කියන්නේ. පංචසිකගේ වීණා වාදනය ගැන අපි කතා කරනවා. ඉතින් මේ පංචසික දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ දකින්න එන්න කැමතියි. දැන් අපි උනත් කෙනෙක් හම්බ වෙන්න යන්න ඕන නම් ටිකක් වැදගත් කෙනෙක්. අපි එකපාරම යන්නේ නිතරම එයා මුණ ගැහෙන්න යන කෙනෙක් එක්ක ගියොත් අපිට වැඩි ලේසි කියලා අපි දන්නවා. ඒ නිසා මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ ආශය පිරිහිලා දැන් එයාට අවශ්‍යයි. දැන් බයේ ඉන්නේ චුත වෙලා කොහේයිද මොනවා වෙයිද කියලා. නමුත් ඒ අතර කල්පනා කරනවා මගේ ආශය දික් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කල්පනා කරනවා. එතකොට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ ගාවට ගියොත් නම් ආශය දික් කරගන්න පුළුවන්. නමුත් යන්න මේ නිතරම යන අයට විතරයි යන්න පුළුවන්.
නැතන් එහෙම අන්ඩ දෙන්න අනවශ්‍ය වෙලා දෙවිවරු බුදු පියණන් වහසේ මුණ ගැන වෙලාවක් තියෙනවන්නේ. ඒ වෙලාවට යන්ඩ දෙන මිසක් නැත්තන් යන්ඩ දෙන්නේ. ඒ නිසා පංචසික දිවිය පුත්‍රයා සක්දෙවිඳුට වඩා පල්ලහින් ඉන්නේ. නමුත් රජ්ජුරුවන්ට සිද්ධ වෙනවා මේ පල්ලහ එක්කෙනගෙන් උදව්වක් ඉල්ලන්න. ඒ නිසා කතා කරලා කියන යමු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන. එතකොට මෙයාගේ මාර්ගයෙන් තමයි සක්දෙවිඳු යන්න හදන්නේ. මේ වෙලාවේ පංචසික යනකොට භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නේ. දැන් මෙහෙ සක්දෙවිඳුගේ ආයුෂ පිරිහෙමින් යනවා. තව මොහොතයි ආයුෂ ඉවර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා කතා කරන්නවත් බෑ. සක්දෙවිඳුට හරි බය ආවශ්‍ය විරුණුත් මොනවා වෙයිද කියලා. පංචසිකටත් කරගන්න දෙයක් නෑ. සමාධියට සමවැදලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පංචසික භාග්‍යතුන් වහන්සේ ළඟට ඉඳලා හරි ලස්සන ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය ගායනා කරනකොට බුදු පියාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙනවා. සමාධියෙන් අවදිලා අහනවා පංචසික කවුද ගීතේ ලීවි, කවුද ඔක හැදුවේ කියලා අහුවා. ඒ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි ඒක හැදුවේ මම්මයි. මොකටද ඔක හැදුවේ ස්වාමීනි? මං හරි කැමති මේ සූර්ය වච්චසාව විවාහ කරගන්න. ඒ වුණාට සූර්ය වච්චසාව මට කැමති නෑ. සූර්ය වච්චසාව කැමති මාතලී කියන දිවිය පුත්‍රයාගේ පුතා සිකණ්ඩි. සිකණ්ඩිට තමයි සූර්ය වච්චසාව කැමති. මට කැමති නෑ. හැබැයි සූර්ය වච්චසාව ශ්‍රද්ධාවන්තයි. බුදුගුණ ගීයක් ගයලා සූර්ය වච්චසා මට කැමති කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙයා මේ ගීතය හදලා තියෙන්නේ. ස්වාමීනි මගේ හැදී මම මෙන්න මේ සිද්ධිය නිසා. දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙයා එයාගේ හපංකම් කියනවා. මේ සක්දෙවිඳුට එළියට වෙලා බය, එයා තව එළියේ එයාගේ ආයුෂ පිරිහෙන. එහෙලන් කතා කරලා කියනවා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඕක පස්සෙක දාලා මට කතා කරන්න අවස්ථාව ආරම්භ දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාවක් කරනකොට සක්දෙවිඳුට පිං වැඩෙනවා. එතකොට ධර්ම සාකච්ඡාව කරනකොට ධර්ම දේශනාවක් අහනකොට මොනතරම් පිං වැඩෙනවද කියන කාරණාව දැන් මෙයාගේ මුළු සංසාරගත පින ඉවර වෙලා චුත වෙන්න හදන්නේ. මෙයා දන්නවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කාරණාවක් සාකච්ඡා කළොත් මට අනිවාර්යෙන් ආපහු ආයුෂ දික් කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡාව කරනකොට මෙයාට පිං වැඩෙනවා. ඒ වුණාට පරණ ආයුෂ ඉවර වෙන්නේ පරණ ආයුෂ ඉවර වෙනවා. ඉවර වෙලා සක්දෙවිඳු චුත වෙනවා. චුත වෙච්ච සැනින් අතරක් නැහැ ආපහු එතනම උපදිනවා. මෙයා මැරිලා ඉපදිච්ච බව දන්නේ බුදු පියාණන් වහන්සේ සක්දෙවිඳු විතරයි. එතකොට මේ අත්හැරීම සහ හට ගැනීම කියන එක මොන තරම් වේගයෙන් සිද්ධ වෙනවද කියන කාරණාව මෙතනදි තවත් පැහැදිලි වෙන තැනක්. අපි තව ඉතින් බොහෝ දේවල් අල්ලගෙන අර හිටියා මෙහෙ හිටියා ආහරි මෙවිද්ද මෙහෙ යවිද්ද කියලා අපි කතා කරනවා සමහර වෙලාවට. එහෙම එකක් නැහැ. මේ අතරක් නැහැ කියලා කියන්නේ මෙතන අතහැරලා ඊළඟ තැන උපදින මේ සිදුවීම් දෙක අතරට ඉසකයා ගහක්වත් දාන්න තරම් ඉඩක් නැහැ. අතහැරීමත් අල්ලගැනීමත් දෙක සිද්ධ වෙනවා. ඒකයි සඳහන් කරන්නේ සක්දෙවිඳු මැරුණා කියලා. හැම මෙතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. අතරින් පංචසිකවත් දන්නේ නැහැ මැරුණා කියලා. බුදු පියාණන් වහන්සේ ඒක දන්නවා. සක්දෙවිඳු දන්නවා මම මැරිලා පහු පන්න කියලා. ඉතින් මේ සූර්ය වච්චසා කැමති කරගන්න පංචසික ගීතයක් හදලා ඒ ගීතය මෙතෙන්ට ප්‍රයෝජනවත් වෙනවා සක්දෙවිඳුට. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න සාවදි කරවගන්න. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුබී මෝද මානා අභික්ඛාමුං භික්ඛූනං සමිතින් වනං. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුබී. මෙතන මෝද මානා කියන වචනයෙන් සතහන් කරන්නේ හැබැයි අපි මේ මෝද මානා කියන වචනේ හැමතැනම සඳහන් කෙරුවා. සතුටු සිත් ඇති කියන අර්ථයයි තියෙන්නේ. තුටු පහටු එහෙම නැත්නම් සතුටු සිත් ඇති කියන අර්ථය තමයි මෝද මානා අභික්ඛාමුං. භික්ඛු නම් සමිතින් වනං බොහෝම සතුටින් මේ භික්ෂු සංගමේ බලන්න රැස්වීම බලන්න මේ අය මෙතෙන්ට එකතු වුණා. අතාගු නහසා නාගා මෙතන සමහර තැනක නබසා නාගා කියලා සඳහන් කරනවා. මෙතන නහසා නාගා කියලා සඳහන් කරනවා. අතාගු නහසා නාගා වේසාලා සහ තච්චකා කම්බ ලස්ස තරා ආගු පායාගා සහ ඥාතිබිහි. කම්බ ලස්ස තරා ආගු කම්බ ලස්ස කියල සඳහන් කරනකොට එතන කම්බල අස්ස කියන වචන දෙකක් සඳහන් කරන නම් දෙකක් තියෙන කම්බ ලස්ස. අතාගු නබසා නාගා මේ ගුරුලන්ට වඩා බලවත් නාගයෝ. සාමාන්‍යයෙන් නාගයා ගුරුලට බයයි. මෙතන සඳහන් කරන මේ නාගයෝ
කම්බල සහ අස්සතර කියන නාග කුල. ඒගොල්ල ගුරුලන්ට වඩා බලවත්. ගුරුලට බය නෑ. සඳහන් කරන්නේ. පායාගා සහ ඥාති බිහි. මේගොල්ලොත් මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා ඥාති සංඝයා සමග. ඥාති සංඝ. එතකොට මේ සංඝ කියන වචනේ තේරුම, සංඝ කියන වචනේ තේරුම සමූහ කියන එක. ඥාති සංඝ. මේ සමහර වෙලාවට සමහර කෙනෙක් සඳහන් කරලා තියෙනවා මේ භික්ෂු කියලා කියන්නේ මහණ වුණාට පස්සේ. වික් මහණ වුණාට පස්සේ භික්ෂු. සෝවාන් වුණාට පස්සේ සංඝ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් එහෙම සඳහන් කරනවා. බොහොම ප්‍රසිද්ධියේ අපේ රටේ සඳහන් කරන මේ විද්‍යුත් මාධ්‍ය පවා භික්ෂු කියලා කියන්නේ මහණ වුණාට පස්සේ, සංඝ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් අපි අවදීන් ඉන්නවනම් අපි දන්නවා කොහොමද සඳහන් වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එහෙම එකක් නැහැ. මිග සංඝ කියන්නේ මුව සමූහය. කුක්කුර සංඝ, බලු සංඝ සඳහන් කරලා තියෙන බලු සමූහය. කුක්කුර සංඝ, සංඝ කියලා කියන්නේ රැස් වෙච්ච තැන, සමූහය කියන අර්ථය. නම් මෙතන මේ මහණුනහම භික්ෂු, සෝවාන්ුනහම සංඝ කියන එකක් බුදු සාසනේ නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටිවල. මේ වාගේ දේශනාවල් වල සමහරලාට බොහෝ මිත්‍යා දෘෂ්ටි ඛණ්ඩණය වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාවක්. මිත්‍යා දෘෂ්ටි අනිවාර්යෙන් ඛණ්ඩණය කරන්න ඕනේ සාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා. යාමුනා දතරට්ඨෝච ආගු නාගා යසස්සිනෝ ඒරාවනෝ මහා නාගෝ සෝපාග සමිතින් වනං. යමුනා නදී තීරේ සිටින මේ නාගයෝ එක්ක ඒරාවන නැත්නම් ඓරාවන කියන නාගයා, නාග ගෝත්‍රිකෙක්, මෙයා දේව පුත්‍රයෙක්, නාග ගෝත්‍රිකෙක්. මෙයත් මේ භික්ෂු සමිතිය බලන්න එනවා. මේ නාග නැත්නම් ඒරාවන පිළිබඳව හරියට වරද්ද ගන්නවා සමහර වෙලාවට. මේ ඓරාවනා, ඓරාවනා කියන වචනේ සමහර තැනක සමහර අය කතා කරනවා මේ රාවණා දෙවියෝ කියලා කෙනෙක් ගැනයි කියන්නේ කියලා. ඓරාවනා කියලානේ කියන්නේ. දැන් මේ රාවණ ආපහු මිත්‍යා දෘෂ්ටියක්. මෙතන ඓරාවන කියලා කියන්නේ රාවණෙක් ගැන එහෙම සඳහන් කරලා නැහැ බුදුදහමේ කොහෙවත්. මෙතන ඓරාණුව කියලා කියන්නේ දේව පුත්‍රයෙක් ගැන. මේ දේව පුත්‍රයා විශේෂයි. අද සක් දෙවිඳු වෙලා ඉන්නේ මගමානවක. මගමානවකට හිටියා යාළුවෝ 33 දෙනෙක්. මේ යාළුවෝ 33 දෙනයි මගමානෝකයි පිළිබඳව රජුරවන්ට පිරිසක් ගිහිල්ලා ගතු කීවා. ඒ ගතු අහලා, කේලම් අහලා රජුරව මේගොල්ලෝ ගැන අකමැති වුණා. මේගොල්ලෝ ගැන අකමැති වෙලා නියම කරනවා මේ 33 දෙනාම ඇතාලගුව පාගෝල මරන්න කියලා. මගමානෝක අදිෂ්ඨානයක් කරනවා අපි වැරද්දක් කරලා නැත්තම් මේ ඇතා අපි පාගන්නේ නැහැ. දැන් පාගන්න ගෙනහිල්ලා දානවා. ඇතා කවුරුවත් පාගන්නේ නැහැ. රජුරන්ට පුදුමයි. රජුරු අහනවා ඇයි පෑගුවේ නැත්තේ? මොනවා හරි විශේෂ බලයක්වත් තියෙනවද කියලා ඇහුවා. මගමානෝක කියනවා නැහැ, කිසි බලයක් නැහැ. කිසිම බලයක් නැහැ. නමුත් අපි අදිෂ්ඨානයක් කළා අපි වැරදි කරලා නැත්තම් මේ තිරිසන් සතා අපි පාගන්නේ නැහැ කියලා. රජුරන්ට ලැජ්ජ හිතුණා. මේ මිනිස්සුන් ගාව තියෙන ගුණ මේ තිරිසන අඳුරගත්තා. මට ඒක තේරුම් ගන්න බැරිද? අනුන්ගේ කේලම් අහලා මම මේ ගුණවතුන් විනාශ කරලා පව් කරගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මේ හස්ති රාජයා මගමානවකට දෙනවා. ඔබ කරන පුණ්‍ය කටයුතු මීට පස්සේ මේ හස්තියාගේ පිටේ ගිහිල්ලා කරන්න. එයත් අඬ ගහගෙන ගිහිල්ලා මේ පින් කරන්න. මග මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. එයාගේ යාළුවෝ 33 දෙනා එයා පස්සේ මේ යනවා. ඉතින් මෙතන විශාල ධර්ම කාරණාවක් අනාවරණය වෙනවා කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. කල්යාණ මිත්‍රයෙක් පෙරදරි කරගෙන හිටපු නිසා මේ යාළුවෝ 33 දෙනා අදත් දෙව්ලොව රජවරු බවට පත් වෙලා. මේ කල්යාණ මිත්‍රයෙක් හිටපු නිසා මිසක් පාපතරයෙක් ආශ්‍රය කරපු නිසා නෙවෙයි. මේ ඇතත් මෙරිලා යනවා. එයා තිරිසන්. නමුත් මෙයත් එක ගියේම පුණ්‍ය කටයුතු වලට. මේ හස්තියා තමයි ඓරාවන නම් ඉපදිලා ඉන්නේ. මෙයා තමයි දේව පුත්‍රයෙක්. දිව්‍ය ලෝකේ තිරිසන්ු නෑ. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. දිව්‍ය ලෝකේ කවදාවත් තිරිසන්ු නෑ. නමුත් සක් දෙවිඳුට ගමනක් බිමනක් යන්න වෙච්චහම, අවශ්‍යතාවයක් ඇති වුණහම මේ දේව පුත්‍රයා හස්තියෙක් බවට පත් වෙනවා. එයා හස්තියෙකුගේ වෙස් අරගන්නවා සක් දෙවිඳුට ගමන් බිමන් යන්න.
හැබැ මේ පුංචි හස්තයකහෙම නෙවෙයි වෙස්ගත්තහම්. ඔලු තිස්තුනක් තියෙනවා. කුම්ඹ තිස්තුනකින් යුක්තයි මේ හස්තිරාජයා. සඳහන් කරනවා එක කුම්භයක දළ හතක් තියෙනවා. එක කුම්භයක දළ හතක් තියෙනවා. ද මේ කුම්භය කොහොමද කියලා හිතාගණ්ඩුවන මේ එක දළක් යොදුන් පණහක් විශාලයි. එක දළක්. එතකොට දෙව්ලෝ විශාලත්වය ගැන හිතන්න ඕන යොදුන කියල කෙන ඇතැම් පී ඇද. ගව් හතරක් යොදුන් එකයි. එතකොට යොදුන කියල කෙන හැතැම්ම දාසයයි. එක දළක් යොදුන් පණහක් විශාලයි කියල කියන්නේ එක දළක් හැතැක්ම අටසීයක් විශාලයි කියන එක. මේවාගේ දළ හතක් තියෙනවා. එක මේවාගේ දළ හතක් තියෙනවා එක ඔළුවක. එතකොට මෙයාට ඔළු කීයක් තියෙනවද? ඔළු තිස්තුනක් තියෙනවා. එක ඔළුවක දළ හතයි ඔළු තිස්තුනක් මෙයාට තියෙනවා. මේ එක දළක පොකුණු හතක් තියෙනවා. එක දළක පොකුණු හතක් තියෙනවා. මේ හැම පොකුණකම නෙළුම් මල් පොකුරු හතක් තියෙනවා. මේ හැම මල් පොකුරකම නෙළුම් මල් හතක් තියෙනවා. හැම නෙළුම් මලකටම මල් පෙති හතක් තියෙනවා. එක මල් පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. එතකොට එක නෙළුම් මලක දිව්‍යාංගනාව 49ක් එක මලක නටනවා. 49 ඒවා හතක් මල් පොකුරක නටනවා. දල මත ඒ වගේ පොකුරු හතක් තියෙනවා. මේ දල සහිත එක කුම්භයක් උඩ එක දෙවි කෙනෙකුගේ ආසනය පිහිටලා තියෙනවා. මැද ආසනයේ ශක්ති දෙවිඳු ඉන්නවා. ඉතුරු ආසන දෙපැත්තේ ආසන 32 අනිත් දිව්‍ය රාජවරු මෙයත් එක දෙවිවරු ගියපු අය. මේ සියලු දෙනා ඒ දලවල වාසය කරනවා.